அசிதிசிமானேன் ஒப்பட රටට ඇත්තටම සේවය කරන්න මේක සේවයක් මේ කොවිඩ් අස්සේ මේ විදිහට බොහොම වගකීමෙන් හැසිරෙන එක ඉතින් කොහොමුණත් ඉක්මනින්ම මේ දේවල් පහවයයි රට යථා තත්ත්වයටපත් වේ කියන බොහොම සුබ පණිවිඩය සුබ ආරංචිය ළඟදීම ලැබේවා කියන ප්‍රාර්ථනෙන් අපි අදත් කෙඹුරට වි ආරම්භ කරනවා බාරති මහත්තයා අයබෝන් කියලා ඔබතුමාවත් පිළිගන්නවා අයබෝන් 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 ඇද මෙති भारती महत्या में आप यहाँ रहती हैं ना मी 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 वैसे तथा नहीं थी मी बहुत में प्रसिद्ध कारण आप क्या ना फिर मी कथा करने हैं वो या शब्द विद्या अब लोके नंती ना फोनोलॉजी किया ये शब्द विद्या वगैरह ना फिर कथा करने वाले सामान्य अभी मी तो पैरात कथा कर लती है ना वो यंत्र मंत्र गुरु कांग इत्तिक में मी यंत्र मंत्र गुरु कांग है दी लती है ना अक्षर मनोवा गे देवा උච්චාරණය කරන්නේ කොයි විදිහටද ඒවා උච්චාරණයෙන් වෙන බලපෑම් මේ ආදී වශයෙන් අපි කතා කරලා තියෙනවා. ඒ යටතේම අපි කතා කරලා තියෙනවා භාරතී මහත්තයා මේ විවිධ වස් කවි ඒත් එක්කම ජයමංගල ගාථා කියලා කියනවා. මේ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද භාරතී මහත්තයා? සහ ඔබතුමාගේ දැනුම අපි ජනතාගත කරමු. ජනතාකරණයටපත් කරමු. සර්, ශබ්දවල අක්ෂරවල යම්කිසි බලයක් තියෙනවා. ද විශ්වයේ මේ දේවල් කැටි වෙලා තියෙනවා කියලා තමයි දැනගෙන මේ ඉන්න ඕනේ. ඔන්න මං පොඩි කතාවක් කියන්නම්. අපේ මහ කතාවට හානි නොවන ආකාරය. ඒ දවස මං ගියා මගේ අයියාගේ ගෙදර අපේ යටි කරේ සුදු අයියා. යනකොට සුදු අයියායි මල්ලි බෝතලයක් පොලිස් කරලා. හන්නේ මම බංගිද බොඩි මිනිහා නෙමෙයිනේ. මා ජෙල වාඩි වුණා ඉතින්. මේ දෙන්න බයි ऑस्ट्रेलिया इंग्लिश शब्द विद्या मल्लिक तू तेल चाहती था लेकिन बदिन दे पे पटा के लेटा हैं क्या किला आईया कुछ सेट की ला ऐड करना अकाई वड़ा मारा क्यों नहीं आईया की ये बहुत दर्द का तक अब हम बाल्ला मोगा तक करे आवार के ही लिए थे यार स्टूल के लिए टाइम नहीं ला मैं स्टूल के लिए इस तरह का कुल देखती है ला अरे मैं ये दिया बेलुआ हिस्से के बाइट पे गांधी बेलुआ मल्ली मोगा तक ना करे मैं पे मैं किलो कुनुआ पैक किया මුවාම එක ගන්න ගප්තෝ පුසල පොලේ ගිය නැත. එල මහයෙන් ගෝරනා නේද. පුදන්නාද බල්ලා. බල්ලා උට පාරක් ගැහුවා වගේ කුකුල් ගල ගහගෙන දීව හිටියද. අර මේ මේ සිංහල දන්නේ නැති සිංහල දන්නේ නැති ඉංග්‍රීසි ස්පීකින් ඩොග්. ඔව්. ඒ ඌ ගියේ ඒක තේරලා නොවේ. අර වචන වල තියෙන උච්චාරණයට ඇක්ෂන් එකට उच्चारण वचन गुगुर
ලයන්විත මට සිල්ට ගොරෝසු වචන වල තියෙන යම්කිසි ශබ්ද ධ්වනියෙන් ඒක එන්නේ සහසන් නිවේදනයක් සිද්ධ වෙනවා අය ආ පැහැදිලිව වස්කවි කියන එක හැබෑව මන්ත්‍ර කියන එක හැබෑව අපි එහෙනම් කතාව පැත්තට යමු ආ යබු යවු නම් කිම්මුර අඩවිය අඩවිය ඔන්න සර් පොළොන්නරුව පළාතේ වලගර වඳුරු පළාත වඳුරු පළාත පොළොන්නරුව පළාතේ එක්තරා ගමක හිටියා කෝකිලා කියලා පිය කරු දෙරියා ඉගෙනීමට දක්ෂයි එයි උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය කරන ඉදිරිමත ගුරුවරු සාදරේ ඔය එයා ඉතින් ඒකේ අධ්‍යාපනය ලැබමෙන් පසු වෙනවා ඊළඟට ඊළඟ වෙච්ච දේ කියන්නම්කෝ ආ කෝකිලා නංගි මොකෑම ඉස්කෝරෙල්ල ඉන්න පරක්කුනේ අද සමිතිය තිබුණ උපේන්ද්‍ර අයියා සමිතිය තිබුණා නම් ඉතින් නග සින්දුවක් කියන්න ඇතිනේ මොකෝ ඉස්කෝලේම ගායිකා ඔයානේ උපේන්ද්‍ර අයියා මුණ ගැහුණ එකත් හොඳයි අනේ මට කවි ටිකක් හදලා දෙන්නකෝ නව නිර්මාණ කවි ගායනා තරඟයකට මගාට කවි හදන්න ගිහින් ඉතින් අපි දෙන්නටත් පද හැදෙයිද දන්න එදා පොලේදි මාත් එක කතා කර කර හිටියා කියලා නගාට අම්මා බැන්න නේද මට ආරංචි බැන්නේ නැ අපේ චන්ද්‍රාණේ පුංචිගේ සිද්ධිය මතක් කළා එච්චරයි අපේ ඉතින් බාප්පා ඔයලගේ චන්ද්‍රාණේ පුංචිව බැන්ද හින්දා එයා ඔයලගේ පවුලින් මයින් කරානේ නෑ බෑ කම අනුව නම් හරිනම් ඉතින් මම අයෝයි යවැස්සේ නෑ නයි මස්සින අපෝ නල්ල මලේ මස්සින අපේ බාප්පොච්චි ඔයලගේ පුංචිව බැඳගත්තේ වචී ගුරුකමක් කරලා කියලා නේද කතාවක් තියෙන්නේ ඒක ඇත්තද දන්නේ නැහනේ ඔය පරණ කුණු මොකටද දානේ මට නම් ඕවා වැඩකුත් නැහැ අනික මං ওই කුල වේද ගණන් ගන්නෙත් නැහැ අයියා මම ඉතින් මේ විදියට නගත් එක්ක කතා බහ කර කර ඉන්නකොට ඔයාට වසී බන්ධනයක් කරා කියලා ඔයලගේ අම්මා හිතුවොත් එහෙම හිතපුදින් මම නිශාන්ත අයියා එක්ක අලු බව දැන දැන මට වසී බන්ධන කරන්න ඔයාට පිස්සු නෑ කියලා මං දන්නවා නිශාන්ත නම් ඉතින් ඔයාලගේම කුලේ කෙනෙක් නෙනේ අනේ පිස්සුදු පේන්ද්‍ර අයියා මේ විකාර කුලයක් ගැන කියන්නේ මේ මසින මොකද කියන්නේ මට කවි පන්තියක් හදලා දෙනවද නැද්ද කැමැති මාත්‍රකාවක් කමක් නැහැ හරි මං එහෙනම් නෑනන්දිට හදලා දෙන්නම්කෝ ජීවිතේටම අමතක නොවන කවි පන්තියක් ඇසිදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය කෙමරඩ වේස දිසිමානේ නහලෝ කපිපත්ව කතා කරන අපි ගායන හැකියාවක් තිබු කෝකිලා ගැන කතාවයි කියමින් යන ඔය ගමේ හිටිය තෙපානිස් ගුරුනාන්දේ යාගේ පුතා තමයි උපේන්ද්‍ර තෙපානිස් ගුරුනාන්දේ හැබැයි ඉතින් වැඩක් තියෙනවා තෙපානිස් ගුරුනාන්දේලා අර සම්මතයේ අඩු 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 කුලියේ කියලා අපි එහෙමනේ සාමාන්‍ය සමාජය හඳුන්වන්නේ බාරදී මහත්තයා දැන් මේ බෙදලා තියෙනවනේ සමාජය කියන්නේ කියන හැම එකම අපි කරා කියන්නේ නැහැ ජපානිස් අයියා අඩු කොලේ එයාගේ නම උපේන්ද්‍ර ජපානිස් ගුරුනාසේ දොඩ කට්ටඩියා කට්ටඩිකමට ඉස්කෝලේ යන්න ඕනේ නැහනේ අකුරු කියවන්න ගියාම ඇති දමගේ ගුරුනාසේ ජිබල් ගුරුනාසේ අකුරු කියවන්න පරිණතර මහත්තයා එක්කන් යන්න ඕන හැබැයි මිනිහට ඕන අකුරක් පුස්කොළට ගියොත් යන්න බෑ මන් තමයි එයා විනෝට ලියන්නගේ වැඩි කරන්නේ එහෙම ඉස්කෝලේ යන්න ඕනේ නැහැ එක දවසක් කෝකිලා කවිකින් කේක ඉස්සරහ වත්තේ අඹ ගහයට වාඩි වෙලා කෝකිලා කෝකිලා බොහෝම අපූරු කවි ටිකක් ඇයි මං අපේ අම්මට කිව්වේ නව නිර්මාණ කවි ගායනා තරඟයක් තියෙනවා කියලා මම මේකට කියන්න කවි ටිකක් පාඩම් කරනවා තරඟ මොකටද ඔය ඉස්කෝලේ උඹත් එක්ක කවි කියන්න තව කෙනෙක් ඉන්නවය මේක පළාත් තරඟ සමස්ත ලංකා තරඟ වලටම යනවා අපේ අම්මා ලස්සන කවි ටික පොතක තිබ්බද කවුරු හරි හැදුවද
මේක මේ අපේ නැටුන් සර් හැදුවේ. එහෙමද? එහෙනම් කමක් නැහැ. මං හිතුවා අර දේවාලේ පුල්ලියාගේ පුතා හදපු කවි ටිකක් කියලා. අනේ මිනිසුන්ට ඔය විදිහට කතා කරන්න එපා අපේ අම්මා. අනික මං උපේන් රයියව දැකපු කාලයක් මතකයි. උපේන් රයිය? කොහොමද බල උඹට ඒක අයියා උනේ? ඉතින් මය පුංචි බඳලයි නෑගේ බාප්පවන්. අපි දෙන නෑ නයි මාසෙන. හපොයි දෙයනේ මේක කියපු කතාව. අප්පච්චිට ඇහුණා නම් උඹ කොහොම මස් කරයි? අනේ හරි හරි මං විහිළුවක් කරේ අම්මා. අපේ අම්මා අවසන්ද? ඒ විහිළුවෙන් කාරි නෑ. පාරවල්্লাইනේ ඇල ළඟයි නියරේ ඔය උපේන්ද්‍රයෙක් උකුළු මුකුළු කරන එක නවත්තලා දාපන්. හොඳද? අපේ අම්මා අන්න ගේ ගිනි ගන්නවා. අසදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය මාත්‍යෝ ඔය අතරතුර උපේන්ද්‍ර කවි පන්තියක් හදලා දීලා කෝකිලා කියවලා ඒක දිහා වරහන් ඇතුලේ තියාගන්නකෝ. එක දවසක් කාම්බරේ තිබිච්ච කුප්පිලාම්පෝ පෙරලිලා ඇඳුම් රාකෙට ගෙනියලා කෝකිලායි කෝකිලාගේ අම්මයි ගින නිවල යන්න උන්ට ඇඳුම් ටික සෑහෙන පිච්චලා දෙන්නගේ. මේ මොකද මේ කවදද නැතුව මේ කුප්පිලාම්පෝ බෙහෙ පෙරලන එක නොවේනේ. ඇයි මෙහෙම පෙරල ගිනිගත්? ඔබ මේ කවි කියනවා මේක අසට වෙලා ඔබ දැකේ නැද්ද මේ ගිනි ගන්නවා කියලා දෙන්න මාළුති ගෙදර තරඹන කතා බහත් ඇති. ඔයි සිද්ධිය ඔච්චරයි. ආගන්නු විතුරු ටික. අනේ මගේ අලුත් ගවුම. අරගෙන දෙස්සලයක්වත් දැන්න නෑ. මේ අද ඉස්කෝලේ යනකොට සුදු ගවුමක් පිච්චිලා අපේ අම්මා. ලෝකෙ තිබුණේ අද සේරම පිච්චිලා. අහවල් දීකට හය වෙන්න කලින් කාමරේ ලාබු පත්තු කළේ. ඉතින් අපේ අම්මනි කියන්නේ හවස ගෙට කලවර වැටෙන්න කලින් ලාබු පත්තු කරන්න කියලා. මේ සුදු බුණ ලාම්පුව පෙරළුනේ කොහොමද තියෙන්නේ? ඕස පයින් නැති. නුයින් ගියා. කිව්න වහලිටම ගියා නම් තාමත් මම පපුව ගෑනවා අපේ අම්මා. මේ විදිහට ගිහ ගිනි ගන්න එක නම් හොඳ නැහැ. අඳින වස්තර වලට ගිනි ඇවිලින එකත් හොඳ නෑ. ඇඳගෙන හිටපු වස්තර නෙවෙයිනේ. ඇඳලා රාක්කේ දාලා තිබුණු කිලිටු ඇඳුම්නේ. අම්මගේ මගේ දෙන්නගේම ඇඳුම්. මට බයයි අපේ අම්මා. හරි 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 නාඩ හිටපන්කු නාඩ හිටපන්. අපේ අම්මා. අර ගෝරිස් මාමලාගේ නිමල් මල්ලි. අපගේ පැත්තර නේද දුවගෙන යන්නේ? හිටපන් බලන්න. නිමල්! අපෝයි! ඇයි අපේ අම්මා? අප්පච්චිගේ කකුලට උදෙල්ල වැදිලාලු. අසදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය. අර කවි පන්තියේ කියෝනකොට එක දවසක් හවස කුඹුරේ වැඩ කරගෙන හිටිය කෝකිලගේ තාත්තට උදැල්ල කැරකෙලා ඇවිල්ලා වැදිලා. ඔය අතර මේසුරු තිබිච්ච ලාම්පුව පෙරලිලා ඉටිරෙද්ද ගිනි අරගෙන පූස පැනලා පෙරළුණාද මොකන්ද කියලා. යකෝ මේවා ඒක පේලියට 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 එන්නේ. ආගනු වාගනු තා හොද දේවල් වෙනවා. කෝකිලා නංගි කොහමද ඔයලගේ අප්පච්චිට? හෙට ටිකට් කපනවලු. වාලි ටිකක් දරුණුයි කියලා තමයි ආරංචි. ඔව්නේ. බලන්නකො වෙච්ච දෙයක්. දවසම වැඩ කරලා නියරෙන් ගොඩවෙන්න හදනකොටමනේ මේක වෙලා තියෙන්නේ. නගා කොහමද කවිතරංගි? ඒකට තව දවස් තියෙනවා. නගාට කවි ටික පාඩම්ද? මේ කරදරින්න ඒකටත් වෙලාවක් නෑ අප්පා. එහෙම කියලා ඉතින් හරියන්නේ නෑ නගා. කවි ටික හොඳට පාඩම් කරගන්න. ඒ කවි නම් මාරම කවි. කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නෑනේ. ඒවායේ තියෙන දිව උලුක් වෙන වචනනේ අප්පා. වෙනදට නගා පාඩම් කරන්නේ කීයටද? උදේ පාන්දර නැගිටලා පාඩම් කරනවා. ආයේ හවස පාඩම් කරනවා.
नियम वेलावन नगा ने दवस्सल विभाग नति हिंदा ए वेलावट ओय कविटिक पाडंको एक तमय कवि पाडं हितिन्ने हाईयें तालेट कियनकोट मिदुलेट वेला एयागे वल्लोटत अहेंद हाईयें कियन दवस देक तुन यद्दी ओय निकम्म पाडं वे मई अना पराकुना नगा निशांतावे नद्दो इलागे अप्पच्ची के लेडे बलांट निशांत के अनागत मामांडी नोए होंदेटे हिती निशांताय ममाय देन्ना में थाम इस्कूले आनोन ये वालो एठे आने न थाव काल देनो असी देसी मानेन ओबट किम्मुर अडविया अभी देवनी पै आरंभ करने कोकिला की कथाव पोरन्नरुवट नुदुरु गमक इन्न कोकिला बहुम कवि कियन्न गीत कियन्न बहुम दक्षाय कोहम नमुत मे कोकिला सह उपेन्द्र कियन्न मे मस्सिना नयन उपेन्द्र ला सह कोकिला लगे अम्मला तात्तला बहुम तरहाय हबै मे देगोल्लो उपेन्द्र सह कोकिला मे लमाय अतर मे प्रश्न नहे यातरे तमाय उपेन्द्रट कोकिलाव हमु वेला कोकिलाट उपेन्द्र मे कवि पंक्तियक् कियला देन्ने बहुम लस्सनट गायना करन्न සා කෝකිලත් මේ කවි පන්ති බොහොම ආදරයෙන් ගායනා කරන හැබැයි මේක ගායනා කිරීම විතරක් නවතින්නේ ටික කාලයක් යනකොට මේ කෝකිලාලට බොහොම කරදරෙන්න පටන් ගන්නවා ගේගිනි ගන්නවා තාත්තයි කකුලට උදැල්ල වැටෙනවා මේ වගේ දේවල් සිද්ධ වෙනවා බාරති මහත්තයා ඔන්න සර් කලාවුලලා තියන කිව්වේ ඒ කලාවුලල ඉස්කෝලේ තියන මට සිසිගසි කලාවුල දිරුව කවි පන්ති ගායනා කරනවා ද उपेन्द्र දන්නවද වෙලා තියෙන දේ ඉස්කෝලේ ප්‍රධාන ගොඩනැගිල්ල වහලේ මුදුන් පාරාලේ කඩා වැටිලා අපේ කාටවත් කරදරයක් නැද්ද අපච්චි මොකද නැත්තේ දෙතුන් දෙනෙකුටම තුවාල වෙලා ඔය ගොඩනැගිල්ල මං එක වසර දිත් තිබුණානේ සුඹ සාදන සංගම් තිබුණට වඩා නෑ අපේ අපච්චි කවදාවත් අලුත් වැඩියාවක් කරන්නේ නෑනේ ඒක කඩා වැටෙන තරමට අබලන් වෙලා තිබුණේ නෑනේ मुको नत्ते पराल वाले वे योत्ती नौ मंदे कलते बोरुनो किया पहले अंबं लोगो स्कूल महात्य वगैन होए ला बालनो ऐह नंग हिटी हटी कड़ा बैठूने एक नंग हितिनी हमोटो पुद्म में प्रधान साल आवे पांतिर लामा इंटा तुआल द नहीं ये वेला आवे साल आवे गुड़ा कई इंदला स्कूल विविध प्रसंग यात्री बुनानी एक बलाने लामाइनु तिंदल बैडी हिटियो तिंदल मौना वाह रिवीत अप्रसंगिती बिला ये ये मैं बखाले बलाऊंगी ऐसे देसी माने न ओबटा किम्मुर अडविया अडविया पहले बीते काले के नए मीट के क्या ने ओगेला याल लाई था इस्कोले अन निशान थे किला कोले के किन्हें अम्मी मालूक दिया नहीं मैं लेमिटेड गाल के दिखे है भाई कोके लगे ताता गेदर आओ ने टिकट का पागे गेदर आप दोस्त पे ताता टा आया मारो ना तू आज दूं करना ही हरो बेरे नहीं मिला आई जा कोई स्पिटल अरुदेल के पीछे या को भी ये ना कोटे ने पोस्ट कार्ड डाला वाले पोस्ट कार्ड उन टिकट टिकट ऐलो वाले कोकिला नगा आ නගාගේ අප්පච්චි ආයම ස්පිරිතාලට අරන් ගියාද? ඕනේ. ආයම තුවාලේ වැඩි වුණා. ඇයි? දෙයියෝ තමයි දන්නේ. ටිකට් කපාගෙනදී හොඳටම හොඳ වෙලයි තිබුණේ. මාර ප්‍රශ්න නේද නගා? කියලා වැඩන්නේ. මට පිස්සු හැදලා ඉන්න උපේන්ද්‍ර අයියා. නගාගේ කවිතරගේ කවද්ද? ඒක කල් ගිහිලා කියලා දැනුම් දීලා. සමහර විට ඊළඟ වාරේ තියේ ඔය ඉස්කෝලේ වහලේ කඩාවටෙද්දි
නගත් එතන හිටියද? මං ඉතන ඉඳලා ගියා විතරයි. 99 න් බේරුණේ. එදා නේද අර විවිධ ප්‍රසංගි තිබ්බේ? ඔව් ඔව්. විවිධ ප්‍රසංගි ඉවර වෙන්න ඔන්න මෙන්න තමයි ඒක උනේ. ඉතින් ඔයා නිස්කෝලේ ගායිකා. මොකද්ද කියපු සින්දුව? සින්දු කිව්වේ නෑ. අර කවි ටික කිව්වා. එහෙමද? මම නිමලයාගේ ගෙදරට යනවා. මං ගොහින් එන්නම් නේද? හා. ඇසිදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය. සර්, ඔය අතරතුර උපේන්ද්‍රගේ හැසිරීම් ගතිපැවුතුන් චර්යාවන් වල වෙනස කාට කාට පේනවා. විශේෂයෙන් ගෙදර කට්ටියට. උපේන්ද්‍රගේ අම්මා අහනවා ආයබොල. තුගොඩ ටිකක් අමුතුයි වගේනේ. බොඩ මොකද කරදරයක් තියෙනවා. उपेन्द्र गोलू करना මට ඇද්දයක් නෙමෙයි අම්මල බලන්නේ වැඩි දිය හැයි ඈ වැඩි දිය බැල වැඩිට මම පේන්නේ යන්න කියලා ඒ පනිස් කාලාහාමි ඇතුළේ ඉඳන් අහගෙන හිටියේ ඔක්කොම කෙලි උපේන්ද්‍ර මොකද නීති මිනිස්සු රැඩෙන දිනවනේ අප්පච්චි මම දන්නවා වෙනද යාළුවෙක් රස්තිය අදු ගාලා දෙගුඩරි ජාමේ ගෙදර එන මිනිහා නමේ වෙද්දි නිදි මොකද කියලා මම අහන්නේ. උඹේ ලොකු වෙනසක් වෙන්නේ නෝ මට උපේන්ද්‍ර. මොන වෙනසක්ද අප්පච්චි? එහෙම එකක් නැහැ. උඹ වැඩ දෙක තුනක්ම මගහැරියා. අනිද්දා යා ගමේ සිරියාවතගේ තොවිලේ. ඒදින් ඒ අනිද්දානේ. මේක අපේ පරම්පරාවේ ශිල්පේ. किसी उन्दुअपच्चे एक परंपरा शिले हर मैं दमल का रस आगे पाले උපේන්ද්‍ර පැන්න ඒගොඩට තාත්තට ගුරුනඩුනේ නෑ ෂේ පෙලා ගියා නමත කතාව සිද්ධි දිහා බලන් ඉන්න අපිට තේරෙනවා යට මොකක් හරි රහණක් තියෙනවා මේකේ කියලා අපි නොදන්නා රහණ කොහොම ගියාවේකෝ ඔන්න දවසක් උපේන්ද්‍ර නිදාගෙන ඉන්නකොට හීනම් බයලා කෑ ගහගෙන නැගිටිනවා මට සමා වෙන්න අප්පච්චි මට සමා වෙන්න ඒ අප්පච්චි මට මේ ශිල්පේ උගන්වන්න පටන් ගත්තේ ඒක වැඩි දෙයකට පාවිච්චි කරන්නේ නැහැ කියලා පොරොන්දු කරගෙනනේ තෝ ඒ පොරොන්දුව කැඩුවා මට තේරු බහුගේ දෙතුන් දොහේ ඇති කෙල් කාපු උගඩුව වගේ හැසිරුණ විදියට මට ඒක තේරුණා ගියාපිය මොනවද තෝ කලේ මම කෝකිලාට වස්කවි ටිකක් කියලා දුන්නා औगे दास दिखे मे दीवाल सिद्धू ने एक बोलो तो करो असिख तो वैजे अहिंस का किलो मनु वरदा किला तो मकल किला विजिटरिया महायोग
අපිට තේරෙනවද උන් අපිට සලකන විදිය? ඒ මිනිස්සු අපිට කිසි දෙයක් කරන්නේ නැහැ. උන් අපේ මූණ බලන්නේ. මගේ මලයා ඔය පවුල් එකක් බැඳදා ඉඳන් අවුරුදු ගාණක් පවුල් දෙක මූණේ මූණ බලන්නේ නැහැ තමයි. දැන් උඹට ඒක මතක් වුනේ. උන් කුලවත්තු. අපි ඉන් කුලේ. ඒකනේ මේ සේරම. හරි 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 දැන් එයයි එයාගේ පාඩුවේ ඉන්නවනේ. අපි අපේ පාඩුවේ ඉන්නවා. ඇත්ත කියපම්. ඇත්ත කියපම් උපේන්ද්‍ර. උඹ මෙහෙම කළේ වෙන හේතුවක් ඉන්න. ඇත්ත කියපම්. කාලයක් ඉඳන් මගේ හිතේ කොකිලා නංගි ගැන අදහසක් තිබ්බා. ඒ දෙගිට වෙන කොල්ලෙක් ඉන්නවා. ඒ තරහට ඉගන්න තමයි මම මෙහෙම දෙයක් කළේ. දැන් ඔබට ප්‍රශ්නයක් එනවා ඇති. ඔය වස්කයි ඔය ඔච්චර ප්‍රබලද කියලා. ඈ ඔයාගේ මුලින්ම අහුවනේ මේ ප්‍රශ්නේ. කතාව පටන් ගන්නකොට ඔබට කතාවල් දෙකක් කියන්න. මිනිසුන්ට මේක අහගෙන ඉන්න මිනිසුන්ට දැනගන්න එක හොඳයි. බාහතරනේ බරණ ගණිතය. බරණ ගණිතාචාර්ය, බට්ටාචාර්ය, බරණ ගණිතාචාර්ය. බරණ ගණිතාචාර්ය කී හාමිනේ බරණ ගණිතයට තරහා වෙලා. ගෙදර ගියා. මහින්න ওই තමසෙත් එක. ගෙලා ගෙදර ගියා. බරණ ගණිතයට හරි අප්සෙට් එක. දන්න දේවල් කරන්නේ නැහැ. එන පාටක් නැහැ. බරණ ගණිතය වස් කවියක් කිව්වා. කාර්ද වස් කවිය කිව්වේ? ලියලා දුන්නා. ලියාමයි කිව්වේ. කාර්ද කිව්වේ? ඔබතුමා කියලා තියෙනවා කතාව කතරගම දෙයියන්ට. කතරගම දෙයියන්ට කිව්වේ. වස් කවිය. මට මුල් පද දෙක මතක නැහැ දැන්. අවසාන පද දෙක තමයි අත්කර නොදිනි නම් මගේ දිග සිය නම්මා අත්කර ගනිමි මම තගේ වල්ලිය අම්මා අත්කර අත්කර නොදුනි නම් මගේ දිග සිය නම්මා දිසකේ ගෑන්ටනේ මගේ දිග සිය නම්මා අත්කර ගනිමි මම තගේ වල්ලිය අම්මා හතරගමෙන්ගේ හාමිනේනේ වල්ලිය අම්මා මම වල්ලිය අම්මා ගන්නම් මගේ අයින මට කෙලින් නොදුන්නා කියලා හතරගම දෙයන්ට කිව්වා හවස කිව්වේ පහුවෙන්ද උදේ ගෑණි ගෙදර ආවා කොහොමද වස් කවිය ස්වභාවය වස් කතරගම දෙයියන්ගේ අනසක හැබැයි බරණ ගණිත අමලියන්ගේ ගෙඩි දාලා ඒ කතාව මෙතනට ඕනේ මේක මම දන්නවා මැරිච්ච හැටි බේකර් බෑටි ගෙඩි දාලා ඕන්න වස් කවියක ස්වභාවය තව එකක් තියෙනවා මම කෙනෙක් කරා දෙකක් කියනවා කියලා කුකු නාමේ හාඳුරු දාලා තියනා නේද කුකු හොද වස් කවි කාර්යය නම්බර එකට පාන්සලේ ගෙඩියක් ගහක් සැබිල්ලක් කුරුට්ට මේර ගන්න බෑනේ වඳුරු රැල් ඇවිල්ලා ඇවිල්ලා අර පොල් ගෑ මේ පොල් ගහට පයින්නවා මේකෙන් අරකට පයින්නවා ඇටි කනවා ගෙඩි කනවා හාඳුරු දන්න තියෙන සෙල්ලම් ඔක්කොම දැම්ම වඳුරු රැහන එලව ගන්න හරි ගියේ නැ ඒකට හාඳුරට යකා නැගලා මාතෝ නැගලා ඇවිල්ලා බලන් හිටියා මින් යකෝ මේ වහංගතීත් එක්ක මේක ගෙඩි ගඩා ගෙඩිය බේර ගන්න නෑනේ මුන්ගේ කියලා ඒ වෙලම වස් කවියක් කිව්වා වස් කවි කිය මොකද දන්නවද මට ඒක බුල්පත් තුන මතක නැහැ. අනේ කාලනම් මතකයි. අනභ්‍යාසී සංවිද්‍යා. අභ්‍යාස කරන්නේ නැත්නම් ඕන දෙයක් අමතක වෙනවා. අවසාන පදේ තමයි ගහට පනින පිම්මට කැඩියම් බෙල්ල. ගහට පනින පිම්මට කැඩියම් බෙල්ල. බෙල්ලම කැඩියම් කියලා වඳුරගේ. අනේ බෙල්ල කැඩලා වැටුණා. නැත්නම් එල්ලල් තිබා ගහේ. ඒ වගේ වඳුරායි නෑ. ඒ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. තව තියෙනවා. පස්සේ දවසක වස් කවි ගන්න නිෂ්පාදනයේ ශානිකා තරංගණීගෙන් වගේම හසුන්නේ වික්‍රමසිංහගෙන් ඔබට කතාව කිව්ව මමලහිරු ජයවර්ධන බාරති මහත්මයාත් එක්ක මැදිරිය සිටමින් අපට සහයෝගය ලබා දුන්නා ඉශංකා ඖෂධි. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපි හෙට හමු වෙමු සුබරුදු වේලාවට. කිම්මුර අඩවිය.